වැරද්දට යොමු වෙන්න පුළුවන්. එපා වෙන දවසක් එනවා නම් තමොන්ටත් පාර වැරදිලා තියෙන්න පුළුවන්. එපා වෙන දවසක් එනවා නම් ඇත්තටම තිත්ත වුණොත් සසරටම බලපානවා. ඔයාලා දන්නවද සාරිපුත්තයන් වහන්සේ සසරේම මත්පැන් මද්ද්‍රව්‍ය බීලා නැහැ. එහෙම වුණේ ඇයි කියලා දන්නවද? එක ජීවිතයක රජ කෙනෙක් වෙලා ඉඳලා උදේ දවාලේ හවස තුන් වරුවම බොනවා. බීපු ගමන් මොන්නේ මස්. ඊට පස්සේ දවසක් පෝය දවසක් මස් නැහැ. අරක් කැමිය ගිහිල්ලා කිව්වා බිසෝට, බිසෝන්නාස හරි වැඩි අද මස් නැහැ. බිසෝ කිව්වා අපේ රජුරවන්ට මේ අලුත ඉපදුන පුතා ළඟට ගත්ත ගමන් මංවත් මතක නැහැ. උඹ කෑම ගේන්න කලින් මං දරුවා අතට දෙන්නම් රජුරවන්ගේ. ඒ අතරේ උඹ කෑම ගෙනින් කිව්වා. දැන් ගෙනාවා මේ කෑම ටික. ඊට පස්සේ දරුවා තොඩුකේ තීදීන් බල්ලා කෝ මස් කියලා ඇහුවා. අහපු ගමන් කියාගන්න උත්තර නැහැ. කියපිය කිව්වා කෝ මස් දැන්. රජතුමනි අද නැහැ කිව්වා. මේ රටේ රජුරෝ වුණා මට මේ රටේ මස් නැද්ද කියලා ඇහුවා. අයියා කෝ මස් නැත්තේ කියලා අතේ තියෙන දරුවගේ බෙල්ල කැඩුවා. මේ බලන්න සසර මේ කවුයල දියන් කියලා දැන්. බිබි කිව්වා උයලා දියන් දැන් කියලා. බිසෝ උන්නාන්සේ එහෙම කලන්ත දාලා වැටුණා. සේවකයෝ ගල් ගැහුණා. නරක් කැමියට කිව්වා උයපිය. උයලා දුන්නා. වෙරි මර්ගාත් මේ බලන්න සසර වෙරි මර්ගාති බුදිය ගත්තා. උදේ නැගිට්ටා. නැගිටලා බැලුවා ලේ විලක්. බිසෝ කඩා වැටිලා මිනිස්සු ගල් ගැහිලා කෝ මගේ පුතා අන්න සීයේ ඉපදුනා. ඊට පස්සේ දැන් ඉතින් උත්තර නෑ. කිව්ව ඔබ වහන්සේ කෑවේ ඔබ වහන්සේගේ දරුවා කිව්වා. තිත්ත වුණා. තිත්ත වුණා බීමනා. මගේ ප්‍රියමනාප දරුවා නැති වුණේ මේ බීමනින් සී කල්පනාව නැති වෙලා. තිත්ත වුණා. ඇත්තටම තිත්ත වුණා. අර කරපු පාපෙන් නිරේ යන්න ඇති. අර තිත්ත වුණානේ. එපාම වුණානේ. එදා ඉඳලා නිවන් දකින්න මොහොත දක්වා ඉපදෙන ඉපදෙන ජීවිතේ මත්පැන් මන්දරේ පාවිච්චි කරන්න හිතක්වත් එන්නේ නැහැ. එපා කරගන්න කියලා මේ කියන්නේ පව් වැඩ.